කැලීම් ස්නාන කලාව. මේ අද හුරේ රහසන්ත විජයනායක අඳින්න ඉතින් වසර පහක් තුළ කෘතිම බුද්ධිය හැම තැනම පතුරවනවා කියලා රනිල් කියනවා. හුරේරා කියනවා කමක් නෑ. හැබැයි මැතිවරණ කොමිසම අතහැරලා අනිත් ඒවට දාන්න කියන්න. දැක්කනේ කෘතිම බුද්ධිය දාලා පළාත් පාලන මැතිවරණේ නෑ, පළාත් සභා මැතිවරණේ නෑ. ඊට පස්සේ දැන් ජනාධිපතිවරණයටත් කෘතිම බුද්ධිය පොඩ්ඩ පොඩ්ඩ දාගෙන එනවා. ඒවා වෙන අය නේ. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හොඳයි, චන්දවලට නෙවේ. අංජනගේ ටෝක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කවුරුත් විධායක බලතල අහෝසි කරනවා අය ප්‍රකාශයක් කරලා නැහැ කියලා ජනාධිපතිතුමා කියනවා. ප්‍රකාශ කරපු අය නම් හිටියා, හැබැයි කළේ නැහැ කියලායි කියන්නේ මේ චන්ද්‍රිකා මහත්මිය, මහින්ද මහත්මයා, ඊට පස්සේ මෛත්‍රීපාල මහත්තයා, ඔක්කොම කිව්වා කරේ නැහැ. මේ ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන් වැටිලා හිටිය අපි යන්තම් නැගිටින්න ගත්තා විතරයි කියලා ජනාධිපති කියනවා. ඇවිද්දවන්න තව අවුරුදු දෙකක්වත් ඕනේ කියලා නැද්ද කියලායි ජනතාව අහන්නේ. ඇවිදින්නේ කොහොමද? මෙන්නාද අරුණ හසන්ත විජේනායකගේ අනේ මන්ද සැර වැඩිද කියලා මේ කාටුන් එක. අද වැසිකිලි වලක් විදිහට තමයි ඇඳලා තියෙන්නේ චන්දපෙට්ටියේ. ඉතින් අදාළ කාර්ය කළා අපේ රංගේ බණ්ඩාර මහලේකම්තුමා බැහැල යනවා බාල්දියත් අරගෙන. අද හසන්ත විජේනායක ඇඳලා තියෙනවා. අයියෝ කරානි කියලා තමයි කියන්න වෙන්නේ. හැබැයි ඉතින් ඒ කරේ කවුද, ඒක කරන්න කිව්වේ කවුද කියන එක අද අවන්ත ආටිකල් එකේ කාටූනින් අඳිනවා. ඉතින් ඔන්න රංගේ බණ්ඩාර මහත්තයා දමල ගැහුවා චන්දේ කල් දැමීම කියන බූමරංගයෙන්. පිටිපස්සේ ඉන්නවා බූමරංගය ගහන්න කියපු මහත්තයා ටයිකෝට් ඇඳගෙන. අයියෝ බූමරංගයක හැටිනේ, ගහපු තැනින් ආපහු හැරිලා ගහපු තැනට මේනවා. ඒක තමයි බූමරංගයක තියෙන ස්වરૂපය. ඒක එනකොට ලනුව දීපු මහත්තයා ඉමින් සැරේ ෂේප් වෙනවා කියලයි අවන්ත ආටිකල කියන්නේ. ෂේප් වුණාට කමක් නැහැ. බලන්නකො මේ කරන වැඩේ. චමොත් පද්මශ්‍රී කියනවා ඔන්න අත උඩ තියලා කිව්වා මේ ජනමත විචාරණ කතාව චන්ද කල්දාන කතාව කියන්නේ කියලා. ඉතින් ඔන්න ඒකට ප්‍රතිචාර මේ කාන්තා සෙරප්පු, ඊට පස්සේ පොල්කෝම්බ ගල් අර මේව මුල් ඔක්කොම වදින්න ගත්තා. එතකොට මොකද්ද කරේ? අතට අරන් ටොක්කක් යන්නා නේ, අතේ තියාගෙන හිටපු කෙනාව අතට අරන් අනිත් අතෙන් ටොක්කක් යන්නා. එතනින් එමු අර විවාදය, කවදාවත් තියෙන්නේ නැති බාලගිරි දෝෂයට අහු වුණු විවාදය, අසංගිඳුනිල්ගේ හිඩස. අද විවාදයට මේසේ ලෑස්ති දෙන්නාම පශ්චාත් භාගය පෙන්නාගෙන ඉන්නවා. සජිත් සහ අනුර විවාදකයන් දෙදෙනා. ඉතින් පියල් සමරවීරගේ ලංකෝනිස් කතා කරන්නෙත් ඒක ගැනයි. හාමිනේ එක්ක අර විවාද ෂුවර් එකට පවත්වනවාද කියලා දැනගන්නයි මට ඕන කරන්නේ. ඉතින් ඒකට ඇයි ඔය මෝල් ගහ දිහා විපරම් කර කර බලන්නේ? ඇයි බම් මේ මෝල් ගහේ දළු දාලා තිබුණොත් අපිට හිතන්න පුළුවන් මේ විවාදෙත් ෂුවර් එකටම පවත්වාවි කියලා. මං නම් හිතන්නේ ඒ විවාදය ගැන විවාද තිබ්බනේ ගොඩක්. මෙන්න මේ කාටුන් එක තමයි ඒ විවාදය ගැන තියෙන හොඳම කාටුන් එක. මේකට පස්සේ විවාද ගැන කතා නොකර හිටියත් කමක් නැහැ. අද එම් ඩි වීරරත්න කියනවා අනුර සහෝදරයයි සජිත් මහත්තයයි ගාවට ගිහිල්ලා නෑ නෑ විවාදය ඕන නෑ, අපිට කනක් ඇහිලා ඉන්න දෙන්න, ඒක විතරක් ඇති කියලා. ඇත්තටම විවාදය ඕනේ නෑ, ජනතාවට කනක් ඇහිලා වැඩක් කරගන්න දෙන්න. මේ විදුර අභිනායකගේ දවසේ පද හතර. වතුකම් කරු තිදෙන රැකියා වෙන් පන්නා, වතුපාලකයෝ මර්ධනයට පණ දුන්නා, ජීවන් තොණ්ඩමන් ජන අයිතිය පෙන්නා, කම්කරුවන්ගේ පැත්තෙම මන් දන්නේ හරිද කියලා මේක කියනවා හිටගෙන උන්නා කියලා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.